සහරාන්ගේ බෝම්භ ප්‍රහාරයෙන් ඒකවාසියේ වෙලාවේ ගොඩාබේ රාජපක්ෂටාව. 88 ජනාධිපතිවරණය තමයි රුවන් අඩුම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වෙච්ච ජනාධිපතිවරණ. අපේක්ෂකයෝ 3 දෙනා හිටියි. හවස 7 ප්‍රවෘත්ති වලින් තමයි මේ ලොකුම බලපෑම කරන්නේ. හැබැයි අර පල්ලෙහා හිටපු අය ගැන කතා වුණේම නැහැ. කතා වුණේ ඇත්ත වශයෙන්ම උඩ 3 දෙනා. ජේ.ආර්. ජයවර්ධන, කොබ්බෑ කඩුව, රෝහණ විජේ. ආයුබෝවන් සුබ දවසක් කාබන් ටීවී සමග සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාට. අදත් වෙනද වගේම මාත් නිශාන්තත් සම්බන්ධ වෙනවා ඔයගොල්ලොත් එක්ක සතිය තුළ ගෙවුණු සතිය තුළ රටේ දේශපාලන වාතාවරණය ගැන පොඩි කෙටි හැඳින්වීම් කීපයක් කරන්න. නිශාන්ත මං අද ගත්තේ දැන් අපි අද ඉඳලා බලනකොට අපිට තව දවස් 20 ගානක් විතර වගේ තමයි තියෙන්නේ ජනාධිපති වර්ණයට. මේකෙදි මේ ග්‍රවුන්ඩ් එකේ දැන් මේ මොකද මට පේන දේ තමයි දවසින් දවස සතියෙන් සතිය ග්‍රවුන්ඩ් එකේ පොලිටික්ස් වැඩ කරන ට්‍රෙන්ඩිස් වෙනස් වෙනවා. එක දවසකට කියනවා ඔන්න මෙයා උඩ ඇවිල්ලා කියලා ඊළඟ දවසේ වෙන කියනවා නෑ එයා නෙමෙයි දැන් මෙයා තමයි උඩ ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේක පොඩ්ඩක් අපි මේ ටිකක් තර්කානුකූල විදිහකට පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා මට හිතුණා. ඒකෙදි මේ එක දෙයක් තියෙනවා මේ තරුණ වෝට්ස් ගත්තම ඒ කියන්නේ සෙට් ජෙනරේෂන් එක සහ අලුතෙන්ම මේ පාර ඉස්සල්ලාම ඡන්දේ පාවිච්චි කරන තරුණ ළමයි. මෙතනදී මේ ගොඩක් වෙලාට මේගොල්ලන්ගේ ඡන්දයට බලපෑමක් වෙනවා තමන්ගේ ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා අයියලා අක්කලාගේ බලපෑම. නමුත් දැන් මේ බලපෑමත් එක්ක දැන් මේගොල්ලන්ගේ මේ ඒජ් ඩිෆරන්ස් එක එක්ක ගත්තමත් වැඩිපුරම ජීවත් වෙන්න නියමිත දැන් මේ තරුණ ළමයිනේ. මොකද ඒ අම්මලා තාත්තලා නැන්දලා මාමලා ඒගොල්ලෝ තර්ක බුද්ධිය පාවිච්චි කරපු විදිහත් එක්ක තමයි දැන් මේ ගොඩක් දේවල් වෙලා තියෙන්නේ අන්තිමට. නමුත් මෙතනදී මොකද්ද මේ ගැන කියන්නේ? දැන් මේගොල්ලෝ මට හිතෙන විදිහට මෙයාලා තා දන්න විදිහට මේගොල්ලෝ තාම හරියටම ඩිසිෂන් එකක් අරගෙනත් නැහැ මෙන්න මෙයාට තමයි ඡන්ද දෙන්න කියලා ෆ්ලෝට් වෙවි තියෙන්නේ. ඒතකොට මෙතනදී ආර්ථිකය කියන කාරණය මට හිතෙන්නේ මේගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. මොකද ඒගොල්ලෝ තමයි වැඩිපුරම පරිභෝජනය කරන කට්ටිය සහ පරිභෝජනයට ආසම අලුත්ම කට්ටිය. මේ අපිට මොකද්ද මේ ගැන පොඩ්ඩක් ටිකක් තර්කණු විදිහකට අපිට මේක විශ්ලේෂණය කරගන්න ඕන කොහොමද ලිසන්ත? ඔව් රුවන් දැන් මේ ජනාධිපති වර්ණය සම්බන්ධයෙන් තියෙන උණුසුම එන්න තීව්‍ර වෙමින් තිබෙන්නේ. දැන් ඒ කියන්නේ පිටිය උණුසුම වෙමින් තියෙනවා. අපි දැක්කා නාම යෝජනා ඉදිරිපත් වුණා 39 දෙනෙක් ජනාධිපති වර්ණයට එක්කෙනෙක් මිය ගියා. දැන් 38 දෙනෙක් මේ ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙනවා. එතකොට දැන් නාම යෝජනා බාර දීලා දැන් දින 10ක් විතර පහු වෙලා තියෙනවා. මේ කාලය ඇතුළත අපිට පේන්න තියෙන දේ තමයි දැන් ප්‍රධාන වශයෙන් ජනාධිපති වර්ණයේ අපිට ඇස්මානේ බැලුම ප්‍රධාන තරංකරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව 3 වෙනි තැන 4 වෙනි තැන සඳහා තරංගවාදින තව දෙන්නෙක් ඉන්නවා. අපි ටිකක් අනුපිළිවෙල අරගෙන බැලුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්නවා, ඊපර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්නවා, ඊළඟට ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක ඉන්නවා, ළඟට මේ සර්වජන බලය නියෝජනය කරන දිලිත් ජයවීර ඉන්නවා, සහ මේ පොහොට්ටු පක්ෂයේ නාමල් රාජපක්ෂ. එතකොට මේ 5 දෙනා තමයි දැනට මේ මීඩියා අවකාශය ඇතුලේ ප්‍රධාන වශයෙන්ම දැක ගන්න පුළුවන් 5 දෙනා. එතකොට මේ දැන් මෙයාගෙන් එක අපේක්ෂකෙක් මාධ්‍ය අයිතිකරුවෙක්. ඔහු සෑහෙන ප්‍රමාණයකට තමන්ගේ මාධ්‍ය චැනල් එක තමන්ගේම චැනල් එක ඒක භාවිතා කරනවා. ඔව් ඒක ඉතින් මේ ගත්තම මේ කෙනෙකුට කියන පුළුවන් මිස්යූස් කිරිල්ලක් කියලා. ඉතින් මහජනයට අයිති සංඛ්‍යාලයක මේ සංඛ්‍යාත, නමුත් ඔවුන්ට බලපත්‍ර ලාභින් අවුරුද්දකට වගේ ඔවුන්ට බලපත්‍රයක් ලැබෙනවා. හැබැයි ඉතින් ඒක බැලුවම කෙනෙකුට පේන්න පුළුවන් අවභාවිතා කරනවා කියලා. ඉතින් ඒ අනුව මේ බොහෝ විට අර නිවුස් පෙළගස්වන විදිය අරන් බැලුවම අපිට පේනවා පළවෙනි දැන් ඔය චැනල්ස් කීප එක එක විදියකටනේ යන්නේ. දැන් දෙරණ නාලිකාව අරගෙන බැලුවම ජනාධිපතිතුමාගේ එක තමයි පළවෙනි නිවුස් එක. 2 සජිත්, 3 මේ අනුර, 4 දිලිත්. එහෙම තමයි යන්නේ. සමහර වෙලාවට දිලිත් 3 වෙනි තැනටත් ගොඩක් කලාට දැකලා තියෙනවා. මේ සමහරට මං හිතන්නේ ශාන්ත කියන්නේ දැන් ඒක වෙනස් කරගෙන ඇති. හැබැයි මම
දැකපු ගොඩක් තැන්වල දෙක තමයි දිලිත් අද දෙක දෙවනි තැනට සමහරලාවට පෙන්වන ඔවුන්ගේ ඉවෙන්ට්ස් වල සහ ඒවයි තියෙන සහ මේ අර මුලදී මේ සිරස්තල වලට සිරස්තල වලට සහ සමහරලාවට ඉවෙන්ට් එක සාර්ථක නම් ඔවුන් සමහරට ඔබ කියනවා වගේ දෙවනි තැනට ගේනවා නිවුස් එකේ දැන් හිරුනාලිකාව අරගෙන බැලුවම ඔවුන් පැහැදිලිව තෝරගෙන තියෙනවා තමන්ගේ අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස එතකොට මේ දැන් හිරු නාලිකාව ඒක නොනිල වශයෙන් ප්‍රකාශ වෙලා ඉවරයි නිල විදියට කිව්වේ නැති වුණාට එතකොට දෙවනි තැන වුන් දීලා තියෙන අනුර කුමාර අනුර කුමාර දිසානායකට තුන්වෙනි තැන තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහට දීලා තියෙන්නේ ඊට පස්සේ තමයි ඔය අනිත් අය කිව්වම ඇත්තට නාමල් රාජපක්ෂට විතරයි අනිත් අය කියන දේවල් එච්චර ලොකුවට නැහැ හිටි ගමන් ඔය මේ ඔය අනුපිළිවෙල තමයි අනිත් නාලිකාවලත් පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි හිටි ගමන් බතර මුල්ලේ සීලරත්න හාමුදුරන්ටත් මේ පොඩි පොඩි ස්ලොට් එකක් දෙනවා. ඒ වගේ. ඉතින් ඕකේ ඇත්ත වශයෙන්ම අර හිටපු අධිකරණ ඇමතිතුමාටවත් එහෙම මේ කවුද විජේදාස රාජපක්ෂටත් එහෙම තැනක් නැහැ. ඉතින් ඔය විදිහට අපිට පේනවා මේ මාධ්‍ය ඇතුලේ තමයි මේක මේ 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 ට්‍රෙන්ඩින් කරන එක කරන්නේ. ඒ කියන්නේ ජනමනසට විශාල බලපෑමක් කරනවානේ. ඔව් ඒ කියන්නේ සවස් හතර විශේෂයෙන් ගමට ඔව් ඒ කියන්නේ දවල් 12 දවල් මේ දහවල් මේ ප්‍රවෘත්ති වලටත් නෙවෙයි හවස 7 ප්‍රවෘත්ති වලින් තමයි මේ ලොකුම බලපෑම කරන්නේ. ඉතින් මේකේ මාධ්‍ය ප්‍රයෝගත් විශාල ප්‍රමාණයක් තියෙනවා රැස්වීම. ඔබල ඉන්න ජනතාව පෙන්නන විදිය අරන් බැලුවත් ඒකෙනුත් යම් කිසි ඉම්ප්‍රෙෂන් එකක් ඇති කරන්න පුළුවන්. එතකොට මේ මාධ්‍ය ප්‍රයෝග මේ මේක තම ධර්ම විද්‍යට භාවිතා කරනවා. මොකද ගෘහය ඇතුලේ ඉන්න අය ග්‍රවුන්ඩ් එකේ මොකද්ද වෙන්නේ කියලා ඇත්තටම දන්නේ නැති නිසා ගිහිල්ලා උන්ට ගණන් කරන්නත් බෑ වර්ග අඩියක කොච්චර මේ මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවද පුටු කොච්චර ඇතින්ද තියලා තියෙන්නේ ඒවා සැලසුම් කරලා තියෙන විදිහට සාම ඇත්ත වශයෙන්ම මේ පිටුපස්සේ මේ කැමරාව තමයි බොහෝ වෙලාවට වැඩ කරන්නේ වැඩ කරන්නේ සා කැමරාව පිටුපස්සේ ඉන්න මේ ඒක හසුරවන පුජ්‍යලයක් ඔවුන් තමයි මේ මේක මේ මේ මීඩියා බබල් එක හදන්නේ මේ ට්‍රෙන්ඩ් කරන එක කරන්නේ. ඒක ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. විශාල මාධ්‍ය ප්‍රයෝග ටිකක් තියෙනවා මේ මෙතිවර මේ ජනාධිපතිවරණේ ප්‍රචාර කටයුතු ඇතුලේ. දැන් බොක්සින් වලල්ලට අවසාන වශයෙන් කවුද එන්නේ කියන එක රුවන් දැම්ම අපිට ප්‍රෙඩිට් කරන්න බැහැ. නමුත් අවසාන වශයෙන් එන්න නියමිතව තියෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක කියන එක තමයි දැනට අපිට බැලු බැලමට පේන්නේ. හැබැයි තුන් දෙනෙක් තාම මේ මේ බොක්සින් වලල්ලට ඇතුල් වීම සඳහා තුන් දෙනෙක් සටන් කරනවා. රනිල් මේ සජිත් අනුර මේ තුන් දෙනා. හැබැයි අවසාන වශයෙන් අපි ලංකාවේ ජනාධිපතිවරණ දිහා බැලුවම අපි දන්නවා තුන් දෙනෙක් අතර සටන් තිබිල නැහැනේ. දෙන්නෙක් අතර තමයි හැම විටම සටන් තිබිලා තියෙන්නේ. ඒක පොලරයිස් වෙනවා. හරි. යම් කිසි වෙලාවක ඔක දෙකේ ඒ කියන්නේ මුලින්ම වරුවන්ට මතකද නැහැ 1982 මුලින්ම තිබුණු ජනාධිපති වර්ණේ ඒකට ජේ ආර් ජයවර්ධන මහතා තරඟ කරා ඒ කියන්නේ මේ 78 ව්‍යවස්ථාවෙන් පස්සේ තියපු මුල්ම ජනාධිපති වර්ණ. ඉතින් හෙක්ටර් කොබ්බෑ කඩුව තරඟ කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකද මෙදිනෙගේ ප්‍රජා ඉතිහාස ඉතිරලා තිබුණා. ඊළඟට රෝහණ විජේවීර ජනතාවෙන් තිබෙරමුණෙන් තරඟ කරා කුමා පොන්නම්බලම් තරඟ කරා කොල්ලින් ආද සිල්ල තරඟ කරා ඒ වගේම වාසුදේව නානායක කරත් තරඟ කරා. හැබැයි අර පල්ලෙහා හිටපු අය ගැන කතා වුණේම නැහැ. කතා වුණේ ඇත්ත වශයෙන්ම උඩ තුන් දෙනා. ජේ.ආර්. ජයවර්ධන කොබ්බෑ කඩුව ඊළඟට රෝහණ විජේවි. ඒ තුන් දෙනා ගැන. කුමා පොන්නම්බල මේ වෙලාවේ දෙමළ අපේක්ෂකෙක් විදිහට තරඟ කරලා ඔහු ලක්ෂයකට ආසන්න ඡන්ද ලක්ෂයක් වගේ ඡන්ද ප්‍රමාණයක් ගත්තා. හතරවෙනි තැන හිමි කරගත්තා. ඕක තමයි පළවෙනි ජනාධි ඊට පස්සේ මේ ඊළඟට 88 ජනාධිපතිවරණය තමයි රුවන් අඩුම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වෙච්ච ජනාධිපතිවරණ. අපේක්ෂකයෝ 3 දෙනා හිටියේ. ඒක තමයි විශේෂත්වය. 88 ජනාධිපතිවරණ. දීෂණේ මැදනේ පැවැත්තුනේ. ඔව්. එතකොට රණසිංහ ප්‍රේමදාස තරඟ කරා එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්දානගත වෙලා ප්‍රජාතන්ත්‍රවාදී සම්දානික සිරිමා බණ්ඩාරනායක මැතිණිය තරඟ කරා ඔසි අබේගුණසේකර තරඟ කරා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ. තුන්දෙනා හිටුණා. දැන් මේ මෙතිවරණේ තව විශේෂත්වයක් තිබුණා නේ. ඒක තමයි මේ මෙතිවරණේ වර්ජනය කරානේ. ජනතාවෙන් තිබෙරමුණ වර්ජනය කරලා ඡන්දේ දාන්න යන අය මැරුවා. එයාගේ අත් කැපුවා මැරුවා. ඊළඟට බියවැද්දීම කරා. ඒක විශේෂත්වයක් තිබුණා මේ මෙතිවරණේ ඡන්ද පෙට්ටි 215ක් මුළුමනින්ම හිස් එකම ඡන්දයක්වත්
වැටලා තිබුණේ. ඒකනේ බය බය බයට ඉන්නේ නැහැ. ඉතින් ඒක අඳුරු කාල පරිච්ඡේදයක්. අවිචාරවත් කාල පරිච්ඡේදයක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ වෙච්ච දේ. ඉතින් මේ විදිහට මේ ජනාධිපතිවරණ ගණනාවක් අපි පහු කරලා ආවා 1994 ජනාධිපතිවරණේ. ඊට පස්සේ 1999 ඒ ඊට පස්සේ තිබිච්ච බොහෝ ජනාධිපතිවරණ වලට එල්ටීටී සංවිධානයේ බලපෑම තිබුණා. එල්ටීටී සංවිධානය නියමින් හෝ අනියමින් බලපෑම් කරන්නේ. ඒ එහෙම තමයි ආවේ. ඒක මම හිතන 99 ජනාධිපතිවරණය ඔබට මතකද නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග බැතිනිය ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා එතුමිය 99 ජීවිතේ බේරගත්තා. හැබැයි ඒකේ වාසියක් එතුමියට ආවා. එල්ල එතුමිය ජනතාවගේ විශාල අනුකම්පාවක් දිනාගෙන ජයගත්තා. 2005 වාසියාවේ මහින්ද රාජපක්ෂ වැදුවා. එල්ටීටී සංවිධානයේ උතුරු නැගෙනහිර ඡන්දේ වර්ජනය කළා. ඒක හරියට අර 88 ජනාධිපතිවරණේ වර්ජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒක වාසිය ලැබුණේ ඒ වෙලාවේ රණසිංහ ප්‍රේමදාස. ඌට ඒක අනියමින් විශාල මේ පිටුබලයක් සැපෙව්වා ඒ ජයග්‍රහණයට. මම කිව්වේ මේ 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 උතුරෙත් දකුණෙත් මේ කැරලිකාරී දේශපාලනයේ නිරත වෙච්ච සන්නද්ධ දේශපාලනයේ නිරත වෙච්ච කණ්ඩායම් මේ කාටද වක්‍රාකාරයෙන් සේවය කරලා තියෙන්නේ ඔවුන් ගත්ත තීන්දුව తీරන නිසා. සහ ඒ අන්තිම ජජ්මන්ට් එක ගැන දැන් අවසාන වශයෙන්ම ගත්තම නිශාන්ත අරගලේත් ඒක නෙවෙයි. ඔව් ඒක තමයි. අරගලේ රණික්ලි ඒගොල්ලන්ට නෝ රණික්ලි සිංහ ජනාධිපතිවරු. ඉතින් ඒ වගේ මම කියන්නේ දැන් 2005 එහෙම නෙවුනේ. 2005 ඒ දේ වුණා නේද? ඊට පස්සේ දැන් සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් ඒක වාසියේ ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂට ආව. ජාතික ආරක්ෂාව ප්‍රධාන මාතෘකාවකට පත් වුණා. දැන් අරගලයේ දියත් කරලා අරගලයේ ගිහිල්ලා අවසාන වශයෙන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ජනාධිපතිවරයාට ඒ අවස්ථාව ලැබුණා නේ. අවස්ථාව ලැබුණා හෝ ලබා ගත්තා. ඔව් දේශපාලනික වශයෙන් එහෙදී දක්ෂ වුණා නේ ඒක කරා. හොඳයි දැන් අපි මේ මේ මැතිවරණයේදී ඔව් මහ පොළවේ ගත්තම මේ වෙලාවේ ප්‍රධාන වශයෙන්ම බලවේග තුනක් දේශපාලන බලවේග තුනක් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහු නිර්පාක්ෂික ජාතික අපේක්ෂකෙක් විදිහට තමයි ඉදිරියට එන්නේ. ඒ කියන්නේ පක්ෂ රාමුවෙන් ඔබට කල්පනා කරන නායකයෙක්. ඔහු පක්ෂ ප්‍රමෝට් කරන්න යන්නේ නැහැ. තමන්ගේ පක්ෂේ තමන්ගේ පක්ෂෙත් අතෑරලා ඔහු සියලු දෙනාගේ සහාය ලබා ගනිමින් තමන්ගේ මේ වැඩපිළිවෙලට තමන්ගේ ප්‍රතිපත්තියට සියලු දෙනාගේ සහාය ලබා ගනිමින් තමයි ඔහු මේ මැතිවරණයට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පක්ෂ රාමුවෙන් ඔබට හිතන එකම ජනාධිපතිවරයා. අනිත් දෙන්නම තමන්ගේ පක්ෂය ප්‍රමෝට් කරන අය. දැන් සජිත් ප්‍රේමදාස සමග ජන බලවේගය තුල සමග ජන සන්ධානය හදාගෙන ඒක වටා පෙළගස්සගෙන තමයි ඔහු යන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය විදිහට ඔවුන් සෑහෙන පාරිශුද්ධවාදයක් නියෝජනය කරමින් යනවා. හැබැයි තවම අපිට කියන්න බෑ කාටවත් මේ තියෙන තත්ත්වයන් තුළ මේ කවුරුවක්වත් මේකේ මේ විනා හොස් විදියට තවම අපිට ඐඩෙන්ටිෆයි කරන්න බෑ. ජයග්‍රහී අස්සයා මෙයා කියලා එහෙම අපිට ප්‍රෙඩිට් කරන්න බෑ. හැබැයි සමාජය ඇතුලේ යම්කිසි කසුකුසුවක් ඇති වෙලා තියෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ යම්කිසි නැගීමක් තියෙනව නේද කියලා. ඒ කියන්නේ ජාතික ජන බලවේග නැගීම. ඒක ගැන ඔබ කිව්වා වගේම මේ අලුත් තරුණ පරම්පරාව තුළ යම් කිසි කුකුසක් තියෙනවා. කුකුසක් ඇති වෙලා තියෙනවා. මොකද ඔවුන්ට මේ අතීතය වුන් දන්නේ නැහෙනේ. දන්නේ නැහැ. කිසිම අතීතයක් දන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ කියන්නේ ඔවුන් 2000 හරි එහෙම නැත්නම් 2000ත් මැද 2000 මැද වගේ 2005 2010 වගේ ඉපදිච්ච අය සමහර විට ඒකත්ියේ දන්නේ නැහැ. මේ රටේ දේශපාලන ඉතිහාසය දන්නේ නැහැ. මේ සිදුවෙච්ච මහා දේශපාලන කලි කලහයන් කැරලි කෝලහල ජීවිත විනාශයන් දේපල විනාශයන් ප්‍රජාතන්ත්‍රවාදයට වෙච්ච බලපෑම් ආර්ථිකයට ඇති කරපු බල මේ කට්ටිය දන්නේ. ඉතින් මේ අය ඉන්නේ සම්පූර්ණ මේ මාධ්‍ය ගෝලය ඇතුලේනේ ඉන්නේ. මාධ්‍ය ගෝලය ඇතුලේ තමයි ඔවුන්ගේ ජීවිත ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔවුන් තුල යම් කිසි ආකාරයකට තියෙනවා මේ එකක් තමන්ගේ පරිභෝජනවාදී ජීවිතය සීමා වෙයිද මේ නව සංනිවේදන උපකරණ තාක්ෂණික උපකරණ සහ ඔවුන්ගේ කිසියම් විදියකට තියෙන මේ ලක්ෂරිත් නෙමෙයි. නමුත් මේ මේ උපාංග ගොඩක් ඇඟේ ඉල්ලගෙන ඉන්නේ දැන් මේ කට්ටිය. නේ. සහ ඒගොල්ලෝ හැමතිස්සෙම
ලෝකල් මාකට් එකට වඩා ග්ලෝබල් මාකට් එකත් එක්කන සම්බන්ධ වෙන්න එක තමන්ගේ පරිභෝජන සීමාව ඇතුළේ සමහර කෙනෙක් ඩොලර් 100ක් වියදම් කරනකොට සමහර කෙනෙක් ඩොලර් 10ක් විතර වගේ. හැබැයි එයාගේ තනිකරම ද්‍රව්‍යාත්මක ෆැන්ටසි ලෝකයේ හැදිලා තියෙන ග්ලෝබල් මාකට් එකක් එක. එතකොට ඒකට ත්‍රෙඩ් එකක් එයිද කියන එක තමයි මේගොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නේ. ඒකේ ග්ලෝබල් මාකට් එකෙත් දැන් එක එක මේ වේරියස් තියෙනවානේ. දැන් ඒ චීන අලිබබා හරි එතකොට වියට්නාම් කොරියන් ඔවගේ ජපාන් දැන් ඉන්දියන් ඔවගේ නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කට්ටිය කල්පනා කරනවා මේවට කිසියම් විදියකට සීමාවක් වැටේද අපිට. දැන් මේ මේ ජනතා විමුක්ති පෙරමුණේ නැගීම සහ ඔවුන් කිසියම් විදියකට බලයට පත් වුණොත් යම් විදියකින් සීමාවක් වැටේ තමයි. අන්න ඒක ගැන ඔවුන් තුල යම් කිසි කුකුසක් තියෙනවා. සාධාරණ බියක් තියෙනවා. තමන්ගේ මේ සුවපහසු ජීවිතය තමන්ගේ මේ ගෝලීය මේ සමාජයත් එක්ක තියෙන බැඳීම් සීමාවෙයිද හරි අර පිරිමැස් මේ පිරිමැසුම් කරන එකට යයිද හරි ආනයන සීමාවෙයිද හරි එතකොට අපිට වෙළඳපොළේ අපිට මිලදී ගන්න තියෙන අපේ ජීවිතයට අදාළව තියෙන බොහෝ දේවල් අපිට අහිමි වෙයිද මෙන්න මේක දැනටම විශේෂයෙන්ම නාගරික තරුණයා තුළ දැන්ටම මේ මේ කුකුස ඇවිත් වෙලා තියෙනවා. නිශාන්ත මන් දෙවැනි ප්‍රශ්නේ විදිහට ගත්තේ දැන් දැන් මාලිමාව කියලා කියන්නේ බේසිකලි ජනතා විමුක්ති පෙරමුණනේ බේස් කරගෙන ඉන්නේ. ඒතර ජනතා විමුක්ති පෙරමුණ ලංකාව ඇතුලේ රාජ්‍ය බලය ගන්න දෙවතාවක් රාජ්‍ය බලය පැහැර ගන්න උත්සාහ කරා. නමුත් දැන් මේ පාර ඒගොල්ලෝ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකට වෙන විදිහකට ටිකක් ලොකු ට්‍රයි එකක් දෙනවා වෙන වෙන මැතිවරණවලදී දකින්නේ නැති සහාර නිකන් හැමතිස්සෙම මේක පුෂ් කරගෙන තියාගෙන ඉන්නවා කොහොම හරි මේක අර ප්‍රසන්ස් එක අපි ඉන්නවා කියන ප්‍රසන්ස් එක තියාගෙන ඉන්න ඉවෙන්ට් දවස පුරාම ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා. ඒතර මේක මේ මේ දෙක අතර මට පොඩි වෙනසකුත් පේනවා. මේක මොකක්ද අපිට මේක තාටියට පැහැදගමුද අපි? ඔව් දැන් රුවන්ඩ නිදහසින් පස්සේ ලංකාවේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයෙන් ඒ කියන්නේ මහජන ඡන්දයකින් නෙවෙයි සන්නද්ධ බලය දොල රාජ්‍ය පැහැරගන්න දෙපාරක් ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරා. ඒකේ අසහාය අනුත්තර නායකයා විදිහට රෝහණ විජේවීර තමයි ඒ ඒකට නායකත්වය දුන්නේ. එතකොට 71 දැන් ජනතා විමුක්ති පෙරමුණ නිදන්සය 64 ඔය කැලැත්තෑවේ සාකච්ඡාවෙන් තමයි ඒකත් පක්ෂය ආරම්භ කරලා ඇවිල්ලා බොහොම රහසිගත ව්‍යාපාරයක් නේ මේක ඇවිල්ලා 1971 ඒකට බලයටපත් වෙච්ච ආණ්ඩුවට 3/2ක බලයක ඉතාම ජනප්‍රිය ආණ්ඩුවක් සමාජවාදී පිළිමද බලාපොරොත්තු දල්වගෙන ආපු ආණ්ඩුවක් ඒකට අවුරුද්දක් යන කලින් මේ සැඟවිලා ඉඳලා පහර දුන්නා. ඇටැක් ඒ කියන්නේ ඔවුන් රාජ්‍ය බලය අල්ලා ගැනීම කියලා හිතුවේ පොලිස් ස්ථාන වල ඔක්කොටම පහර දුන්නම මේ පොලිස් ස්ථාන ටික යටත් කරගත්තම රාජ්‍ය බලය තමන් අතට එයි කියලා තමයි ඒ කාලේ හැටියට ඔවුන් විශ්වාස කරේ. ඉතින් ඒ කාලේ ඇත්තටම පොලිස් ස්ථාන තිබුණේ 92යි ලංකාවේ. හැබැයි මේ පොලිස් ස්ථාන වලින් පොලිස් ස්ථාන 54කට පහර දුන්නා. 54කට පහර දුන්නා. දැන් ඔය නිදහසින් පස්සේ අපේ රටේ ලොකුවට කැරලි කෝලහල ඇති වුණේ නැහැ. අපේ හමුදාව පොලිසිය මේ ලොකුවට මේ මේ නවීකරණය වෙලා ගිලා සහ ආයුධ සන්නද්ධ වෙලා දැන් මට මතකයි වැලි කතර වගේ ෆිල්ම් බලනකොට ඒක පොලිසිය පේන විදිහක් තියෙනවා. ඉතින් පොලිස් හැබැයි මේ පොලිස් ස්ථාන 54 පහර දීලා පොලිස් ස්ථාන පහක් යටත් කරගත්තා. පොලිස් ස්ථාන පහක් යටත් කරගත්තා. මට ඔය කියවලා තියෙන විදිහට රාජාංගනේ පොලිස් ස්ථානයේ දෙනියාය කතරගම ඌරගස්මන්හන්දිය වරකපොළ ඔය වගේ පොලිස් ස්ථාන පහක් යටත් කරගෙන කොහොම නමුත් වැඩි කාලයක් කැරැල්ල පවත්වා ගන්න බැරි වුණා. ඔවුන් පරාජය කරන්න පුළුවන් වුණා ඒකට සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුවට. හැබැයි ඒකෙදිත් පොලිස්ධාරීන් 37 දෙනෙක් මරා දැමුවා කැරලිකරුවන් විසින්. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකරුවන් විසින් පොලිස් නිලධාරීන් 37 දෙනෙක් මරා දැමුවා. හමුදා නිලධාරීන් 26ක් මැරුවා. ඒ වගේම සිවිල් වැසියන් 411 මැරුවා. මේ සම්පූර්ණයෙන් මේ කැරල්ල ඇතුලේ කැරලිකරුවන් ඇතුළුව සම්පූර්ණයෙන් මිය ගිය ගණන 7000ක් කියලා වාර්තා වෙලා තියෙනවා. 20000ක් පුනරුත්ථාපනය කරා. ඉතින් මේ මම කිව්වේ 71 කැරල්ල ගැන. දැන් ඊට පස්සේ ඇත්ත වශයෙන්ම මේ
ජනතාන්ති පෙරමුණ විදිහටම නැතුව ඔවුන් නැවතවතාවක් ඔවුන් රාජ්‍ය බලය පැහැර ගන්න උත්සාහ කරා 1987 ඉන්දුලංකා ගිවිසුමට මුවා වෙලා. ඔවුන් ඒකට මේ ජනතාන්ති පෙරමුණ වෙනුවට ඔවුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ හරියට දැන් අද මේ මේ මාලිමාව එහෙම නැත්නම් ජාතික ජන බලවේගය කියන්නේ කියන්නේ ජනතාන්ති පෙරමුණ කියලා එන්නේ නැහැ නේ. නෑ. එතකොට ඒක සංගවගෙන ඔවුන් වෙන වෙස් මූණක් දාගෙන තියෙනවා. ඒක තමයි. ඉතින් 87 ඉන්දුලංකා ගිවිසුමට මුවා වෙලා මව්බිම බේරා ගැනීම සඳහා ඉන්දියා ආක්‍රමණිකයන්ගේ මව්බිම බේරා ගැනීම සඳහා කියලා ඔවුන් සන්නද්ධරගලයක් දේශප්‍රේමී සන්නද්ධරගලයක් දියගත්තා. ඒක විශාල පිරිසක් මිය ගියා. ඇත්තවසෙම මේ පාර්ලිමේන්තුවට මුලින්ම ওই බෝම්බ ප්‍රහාරයක් කෙල්ල වුණා. නිදහසින් පස්සේ මුල් වතාවට බෝම්බ ප්‍රහාර කෙල්ල කරේ ජනතාන්ති පෙරමුණ. දැන් අර අජිත් කුමාරනේ ඒකට මූලික වුණේ. 1987 අගෝස්තු 18 වෙනිදා ප්‍රහාරය එල්ල කරේ. ඒක එක මන්ත්‍රීවරයෙක් මිය ගියා. ලලිත ඇතුළ මුදලි තුවාල ලැබුවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 99 බේරුණේ. ඉතින් ඒ සිද්ධිය. ඊට පස්සේ ඇත්තවසෙම ඔය දැන් මම දැක්ක පහුගිය දවසේ මේ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් වඩම්මවලා මේ වැඩසටහනක් කරා අර මහරගම තවුන් සේවා ශ්‍රවණාගාරයේ. ඉතින් ඒවා වරදක් නෑ, ඒවා හොඳයි. නමුත් ඉතින් භික්ෂුන් වහන්සේලාත් විශාල ප්‍රමාණයක් මේ රුවන් ඝාතනය කරා 88-89 කාලේදී ඔවුන්ගේ මතය නොයිසොපු ඔවුන්ට අනුකූලතාවය නොදක්වපු භික්ෂුන් වහන්සේලා සැහෙන ප්‍රමාණයක් ඝාතනය කරා. ඒ වගේම දළදා මාලිගාවටත් බෝම්බ ප්‍රහාර එල්ල කළා. දළදා මාලිගාවටත් බෝම්බ ප්‍රහාර 1989 පෙබරවාරි 8 වෙනිදා. ඔය දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. සංවිධානය පහර දෙන කලින් පහර දුන්නේ මේ. එතන මොකද්ද ඒ සම්බන්ධය වුණේ දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා? ඒක ඇත්ත වශයෙන්ම මොකද්ද ඒකේ අරමුණ කියන එක? දළදා වහන්සේ යම් කිසි අපේ සංකේතාත්මක වටිනාකමක් තියෙන තැනනේ බෞද්ධයින්ගේ. ඔව්. හැබැයි එතන එතන අර මේ රාජ්‍යයට සම්බන්ධය, රාජ්‍ය බලය කියන එකට සම්බන්ධයක් තියෙනවා. රජවරුන්ගේ කාලේ ඉඳලා රාජ්‍යත්වයත් එක්ක මේක සම්බන්ධ වෙලා තියෙන මොකද ඒ කාලේ ඉඳලා වහන්සේව රැක ගන්න බෑ කියලා කියන්නේ ඒක පාලකෙක් නෙමෙයි වගේ ඒක. ඒ කියන්නේ සහ දළදා වහන්සේ අයිති කාටද? ඔහුට තමයි රාජ්‍යත්වයේ හිමි කියලා ඒ කාලේ ඉඳලා අපේ මේ එන ඓතිහාසික සම්ප්‍රදායත් තිබුණානේ. ඉතින් ඔවුන් මේකටත් පහර දුන්නා. බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ වෙච්ච ඒ දළදා මාලිගාව. එතකොට 87-89 ඒ අවුරුදු තුන ඇතුළත විතරක් වුවන් විශාල පිරිසක් ඝාතනය කරා. ඒ කියන්නේ ජනතාවන්ති පෙරමුණේ මතය නොයිසෝපු අය. ඔවුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරේ නමින් තමයි ඒක කරේ. 3210ක් සිවිල් වැසියන් ඝාතනය කරා. 3210ක්. එතකොට ආණ්ඩු හිතවාදීන් කියන්නේ මේ එක්සත් ජාතික පාක්ෂිකින්, ඒ කියන්නේ ග්‍රාමසේවකලගේ ඉඳලා එක්සත් ජාතික පාක්ෂිකින් 1735ක් මේ ඝාතනය කරා. ඒ වගේම රජී සේවකීන් මේ 487ක්. ඒ වගේම විශ්වවිද්‍යාලවල හිටපු ආචාර්ය මහාචාර්යවරු මේ දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරගේ ඉඳලා මහාචාර්ය කල්පගේ මේ වගේ විශාල පිරිසක් මේ ඝාතනය කරා. විදුහල්පතිවරු ගුරුවරුත් ඇතුළු 52ක්. පොලිස් නිලධාරීන් 342ක් මරා දැම්මා. පොලිස් නිලධාරීන් 342ක්. හමුදා නිලධාරීන් 209ක් ඔවුන් මැරුවා. ඊළඟට දේශපාලඥයින්, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ, මහා ජන පක්ෂයේ, කොමියුනිස්ට් පක්ෂයේ, සම සමාජ පක්ෂයේ, ඔවගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ වගේ 70ක්. මුරකරුවන් 98ක්. මේ රාජ්‍ය ආයතන මුරකරන්න හිටපු මුරකරුවන් 98ක්. දැන් ඊළඟට අපි බලමු පොඩ්ඩක් රුවන් මේ ආර්ථිකයට ඔවුන් මොන විදිහේ මේ විනාශයක් කරාද කියලා. ලංගම බස් රථ විතර 553ක් ගිනි තියලා විනාශ කරා. දැන් ඩිපෝ, ඒ කියන්නේ ඩිපෝ පිටින්ම ගිනි තිව්වා 15ක්. ඩිපෝ 15ක් විතර ගිනි කියලා දැන්. ඊළඟට විදුලි බලාගාර 2ක්. දුම්රිය ස්ථාන 24ක්. තැපැල් කන්තෝරු 18ක්. තේ කම්හල් 73ක්. වතු බංගලා 38ක්. දුම්රිය 16ක්. ට්‍රාන්ස්ෆෝමර් 138ක්. රජයේ වාහන 113ක්. ඊළඟට දුරකථන රැහන් 84ක්. දුම්රිය මාර්ග 12යි. විදුලි රැහැන් 69යි. කුෂිකර්ම මධ්‍යස්ථාන 103යි. ගොවි ජන මධ්‍යස්ථාන 4යි. උපවිදුලි පොළවල් 9යි. ලංගම වැඩ පොළවල් 1යි. පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන 12යි. මේ මම මේ ලිස්ට් එක කිව්වේ මේ අතීතයේ බොහෝ දෙනා දන්නේ නැති නිසා. එතකොට හැබැයි මේකෙන් වෙච්ච ආර්ථිකයට වෙච්ච හානිය, පසුකාලීන ඔය LTT සංවිධානයේ රටේ ආර්ථිකයට කරපු හානිය, මේවා ඔක්කොම ගණනය කරලා තමයි
ඉන්දියාවේ හිටපු විදේශඇමතිර සිවසංක මෙනන් ඔහු පොතක් ලිව්වා. ඒකේ ඔහු පෙන්වා ලංකාවේ ආර්ථිකයට මේ කැරලිවලින් ඇතිවිච්ච බලපෑම ඩොල බිලියන දෙසියක් කියල කිව්ව. ඩොල බිලියන දෙසියක් ඉතින් නමුත් මේක පරිමාව වැඩි. අවුරුදු තුනක් ඇතුළත ජනතාවන්ති පෙරමුණ රටේ ආර්ථිකයට කරපු විනාශය අර තිස් අවුරුදු LTT සංවිධානය කරපු මේ බෙදුම්වාදී යුද්ධයට වඩා වැඩි. ඔවුන්ගේ ඒ වොලිම් එක වැඩි ඒ පැත්තේ අරම් බැලුවෝ. ඉතින් මම මේ කාරණාටික පෙන්වේ විශේෂයෙන්ම තේරුම් ගත යුතුයි ජනතාවන්ති පෙරමුණේ හිස්ට්‍රි රෙකෝඩ් එක හුඟ දෙනෙ දන්නේ දෙනෙක් හිතන ඔවුන් වෙනස් වෙලා කියලා. නමුත් ඕනම කෙනෙක්ගේ ෆස් ෆිලෝසොපි එක තුළ තමයි ඔහු ක්‍රියාත්මක වෙන්නේ. හරි ඒ ෆිලෝසොපියකින් ටිකක් ගැලවෙන්න අමාරුයි. ඔවුන් හැදිල වැඩලු ගර්භාෂයක් තියෙනවා දේශපාලන ගර්භාෂය. ඉතින් ඒක මාක්ස් ලෙනින්වාදී ඒ ගර්භාෂය ඇතුළේ තමයි හැදිල වැඩන්නේ. ඒ බොල්ෂෙවික් සංස්කෘතිය ඇතුළේ තමයි ඔවුන් හැදිල වැඩලා තියෙන්නේ. ඉතින් ඔවුන් විවිධ පාට කණ්ණාඩි දාගෙන ඉස්සරහට එන්න පුළුවන්. රෝස පාට වෙන්න පුළුවන්, වෙන වෙන පාටවල් වලින් එන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ ඇතුළේ තියෙන්නේ තනි රතු පාට. ඉතින් ඒක නිසා මේ ඔවුන් මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍ර මේ වෙලාවේ ඔවුන් නිකන් අර කිරිසුදු කිරිටොය්ය වගේ ප්‍රජාතන්ත්‍රවාදීව තමයි බැලු බැල්මට පෙනීන්නේ. නමුත් එහෙමම නෑ. දැන් මේ ඔවුන්ගේ මේ මෙතිවර්ණ ව්‍යාපාරය ඇතුළේ පෙන්න තියෙන දැට ගම්බල ඔවුන් විශාල පෙරද යනවා. ඒ කියන්නේ මේ ඔවුන්ගේ පාක්ෂිකයෝ කිසි තේරුමක් නැතුව කොඩි අරගෙන ටීෂර්ට් රතුපාට ටීෂර්ට් දාගෙන කැප් දාගෙන ඔය ආලා ඇති ඒ කාලේ ඔය මාඕ සේතුනුත් මේ චීනේ සමහර ගම් පළාත්වල ඔවගේ පෙරඩ් යනවා. ගෙල ඒක හරහා යම් හේතුවක් නැතුව නිකන් යනවා. ඒකෙන් යම් කිසි මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් ඒක. හරි? යම් මානසික මෙහෙයුමක් සයිඔෆ් එකක් කරන්නේ. ඒ වගේ ඔය කැමරුච් ව්‍යාපාරෙත් ඒවා කරලා තියෙනවා. ඉතින් මේ වගේ හැබැයි මේක තියනවා, මේක තියෙගට ඒ ආයුධ නැහැ. හැබැයි වචනවල යම්කිසි ප්‍රචණ්ඩත්වයක් තියෙනවා. ඒ කියන්නේ වචනවල ප්‍රචණ්ඩත්වයක් තියෙනවා. ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ බිහේවියර් එක, ඔවුන් සමහර විදියට සමහර අයට ප්‍රතිචාර දක්වන විදිය ඇතුළේ. ඉතින් ඒක හරහා ගම් බියවැද්දීමක් දැනට සිදුවෙමින් තියෙනවා. ඒ කියන්නේ අපිට අර පෙවුනට මෙතනින් පෙන්නනවා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තමයි අපි පාලනය ගත්තත් මෙහෙම යන්නේ කියලා. නමුත් ඒ සමහර හැසිරීම් එක අපිට පුද්ගලිකව අපි දැකලා තියෙනවනේ. අර රහසින් කාටවත් පේන්නේ නැතුව වෙලාවේ ඇක් කරන විදිහනේ හරිම විදිහ කියලා කියන්නේ. විතර කමෙන්ට් වගේ ගත්තම ඔය නිශාන්ත යෝජනා කරන දේවල් තියෙනවා ඒ කමෙන්ට් ඇතුලේ. මරනවා, බලා ගන්නම් පාස්පෝර්ට් ලෑස්ති කරගෙන හිටපන්, අන්න ඒ වගේම තමයි කමෙන්ට් වල යන්නේ. එතකොට ඒ කියන්නේ එතන ඒ අර විදියට වුණාට අර ෆස් ෆිලොසොෆි එක වගේ තින්කින් පැටර්න් එකේ වෙනසක් වෙන්නේ නැහැ කියන එක තමයි නිසන්ත කියන්නේ. ඒතුලේ පොඩි එකටි අපිට දෙන සංඥාර්ථ ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ බලාගමු. හරි. මේ අපි කවුද කියලා දන්නවනේද කියලා, ඒ ඔවුන්ගේ හිස්ටරි එකත් එක්ක ඒක සම්බන්ධ කරන විදියක් තියෙනවනේ. එතකොට ඒ වගේ එකකට මූණ දෙන්න වගේද නිකන් ඔය දැන් මම දැකලා තියෙනවා ආමියකේ විශ්‍රාම ගියායේගේ සාමූහිකයක් හදලා තියෙනවා. ඊට පස්සේ පොලිසිය ආයි වෙනම සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් ලංකාවේ මේ ඉලෙක්ෂන් හිස්ටරි එක ඇතුළේ අපි ඒ වගේ කට්ටිය එකතු කරනවා එහෙම දැකලා නැහැ. රට විරුව එකතු කරා ඒක. හරි. මේක ටිකක් වෙනස්. ඔව් ඉතින් ඔවුනුත් දැන් අර විශ්‍රාමික මේ විශේෂ හමුදා සේවයේ හිටපු අය දේශපාලනීකරණය කරානේ. ඒ වගේ දැන් රාජ්‍ය සේවයත් දේශපාලනීකරණය කරලා තියෙනවා. පල්ලෙහාම රාජ්‍ය සේවයේ ඉන්න මේ සියලු දෙනා සියලු දෙනාට යම් කිසි විදියකට මෙතන අර පන්තිමය ස්වරූපයේ බෙදීමකුත් උන් නැති කරන ප්‍රභූ සහ නිර්ප්‍රභූ කියලා අපේ රැහේ එකෙක් තමයි මේ බලය ගන්න යන්නේ කියලා. ඒ කෙලින්ම කියනවනේ ප්‍රභූවරුන්ගේ දේශපාලනය අවසන් කරනවා කියලා. ඔව් අර කවුද මේ බුද්ධදාස විතානච්චි එහෙම මම දැක්ක. දැන් මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ ඉඳලා එයාවිල්ලා මේ වේදිකාවල මට පොඩි මතකයක් තියෙනවා. යා මහින්දගේ වේදිකාවලත් හිටියා වගේ නියම් පොඩි එකක්. යා මේ ඒවයි පැස්සකට යන ගමන් හිටියක් දන්නේ නැහැ වෙලාව. හැබැයි යාට ජනතාන්ති පෙරමුණ සම්බන්ධ ඉතිහාසයක් යාට තියෙනවා. ඔව් දිස්ත්‍රික් සංවර්ධන සභාව වලින් යා තේරිපත් වෙච්ච කෙනෙක් කෑගල්ල දිස්ත්‍රික්කේ. යා මේ විශේෂයෙන් රෝහණ ජීවිත සමග යම් දේශපාලනික ප්‍රයන්ත්‍රවාදී දේශපාලනය ඇතුලේ නිරත වෙච්ච මුල්ම කාලේ. ඔව් ඔව්. ඉතින් දැන් ඔවුන් ඒ කාලේ ඔය ජනතාන්ති පෙරමුණ පිළිබඳ යම් යම් විවේචන ඉදිරිපත් කරත් ඔවුන් තුල තවමත් අර ඒකයි මම කිව්වේ ෆස්ට් ෆිලොසොෆි එකකින් තවමත් ඔවුන් මේක නැගලා එනකොට ආපහු ගිහිල්ලා
මේකට ආශිර්වාද කරන එකක් තියෙනවා. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ රුවන්. දැන් මේ මොවුන් යම් කිසි විදියකට මේ අපිට නොපෙනෙන ආකාරයේ බීතියක් මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශවල පරිදී දැනට දියත් කරමින් තියෙනවා. මොකද ඔවුන්ගේ බලය ගොඩනැගෙන තැන්වල ඔවුන් අනිත් අයව යටත් කර ගැනීම සඳහා කරන මානසික මෙහෙයුමක් තියෙනවා. රාජ්‍ය ආයතන තුල, පාසල්වල, දුම්රිය ඇතුලේ, බස් රථ ඇතුලේ, විශ්වවිද්‍යාල ඇතුලේ මේ හැම තැනම ඔවුන් කිසියම් විදියකට මේ මේක ගෙනියන්න පටන් අරන් තියෙනවා. හරි, අපි එනවා. අපි එනවා කියන්නේ ඔව් රයිට්. මට අද යාළුවෙක් කිව්වා මේ මොකද්ද ඔෆිස් එකේ ක්ලාස් කෙනෙක් කියනවා කියලා මේ බලේ ගත්තට පස්සේ ආයි මිස්ලා නැහැ මේක කියලා. ඔව්. එක්ක සහෝදරයා කියයි, එක්ක සහෝදරිය කියයි නේද? ඉතින් ඒ වගේ මේ සංස්කෘතියක්. ඉතින් විශේෂයෙන්ම දැන් මේවට අප්පුඩි ගහපු අය, මේවට ඔල්වර්සන් දීපු අය, මේවට අතිශෝක්තියට නංවලා බොහොම ෆැන්ටසි ලෝකවල ජීවත් වෙච්ච අයට මං කියන්නේ දැන් මේ මහ පොළොවට එන්න කියලා. විශේෂයෙන්ම නාගරික උගත් මධ්‍යම පන්තියට, තාක්ෂණික පන්තියට, ඒ කියන්නේ මේ 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 ඒ අයට, ඒ අයගේ ඔය මේ තිබුණු ඒ ලිබරල් ලයිෆ් එක, නිදහස් ජීවිතය ඒ විදිහටම ගෙවන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ එක දෙයක් අපි තේරුම් ගන්න ඕන, ජනතාන්ති පෙරමුණ මේ ආර්ථිකය හදන්න යන්නේ යම් කිසි බරපතල රාමුගත කිරීමක් ඇතුලේ. ඒ කියන්නේ අර පිරිමැස්ම කියන රාමුගත කිරීම. හරි, ඒ කියන්නේ ආනයන සීමා කිරීම. පුළුවන් තරම් ඩොලර් ඉතුරු කරගන්න ඕන, ඩොලර් ඉතුරු කරගන්න ඕන, පුළුවන් තරම් මේ අර පිරිමැස්මට යන්න ඕන, පටි තද කරගන්න ඕන, කැපකිරීම කරන්න ඕන රට වෙනුවෙන්, රටේ ආර්ථිකය වෙනුවෙන් කියලා ඒ ඒ ඒ එතෙන්ට තමයි යන්නේ. දැන් මේක මේ මේ මොඩල් එක අත්හදා බැලුවා 1977. දැන් කවුද ආර්ථික කටයුතු අමතිවරයා විදියට හිටියේ? එන්එම් පෙරා. දැන් එන්එම් පෙරා ඉගෙන ගත්තා. ඔව්, ඩබල් ડોක්ටර් කියලා කියන්නේ ආචාර්ය උපාධි දෙකක් තිබුණා කියලා. ඔක්ස්ෆර්ඩ් නේ. ඔව්. ගිහිල්ලා දැන් ඔහුගේ ගුරුවරයා වුණේ හැරල්ලැක්ස්කි, මහාචාර්ය හැරල්ලැක්ස්කි. ඔහුගෙන් තමයි ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ. ඉතින් එයා බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂෙත් නායකයා වෙලා හිටියා. ඉතින් එයාගේ ඒ ආර්ථික චින්තනය, මාක්ස්වාදී ආර්ථික චින්තනය, සමාජවාදී ආර්ථික චින්තනය අනුව තමයි ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ගියේ. ඉතින් ඒ කාලේ ඔය අපිට මතක නැහැ, හැබැයි අපේ අම්මලා අපිට කියවන එකක් තමයි ඒ කාලේ මේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය සහ මේ එන්.එම්. කොල්ලිං මේ වාමාංශික නායකයෝ එකතු වෙලා හදපු ආණ්ඩුව රටේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා, ආර්ථික කියන්නේ නිෂ්පාදන ආර්ථිකයක්, ජාතික ආර්ථිකයක් හදන්න කියලා සෑහෙන්න මේ මිනිස්සුන්ගේ පරිභෝජනය සීමා කරා. ඉතින් ඒක නිසා ඒ වාර සටන් පාට විදියටත් ඒ කාලේ මේ පෙළපාලි වල කියලා තියෙනවා මිනිස්සු. ඒ තරම්ම මිනිස්සු ඒකට වශී වෙලා මෝහණේ වෙලා. හරි, ඒ අයිඩියොලොජි එක. ඉතින් ඒක තමයි අර මිලිස් නැතුව හොදි කන්න, ඊළඟට සීනි නැතුව තේ බොන්න, මැතිනි අපට කියනවා නම් පිදුරු උනත් අපි කන්න. හරි, ඒ වගේ තැනකට ඒක හදලා තිබුණා. හරි, එතකොට හැබැයි ඒක ගිහිල්ලා අවසානයේ අපිට අපේ අම්මලා අපිට කියලා තියෙනවා 77 නගරවල 70% දුර්භික්ෂයක් තිබුණා කියලා. මිනිස්සුන්ට කන්න නැහැ කියලා. පෝලිං තිබුණා කියලා. හරි, හාල් පෝලිං, මිරිස් පෝලිං, ඊළඟට ඔය ගන්ටාර සරං, භූමි තෙල් ගඳ ගන්න ඇඳුම්, ඉතින් මේවා තිබුණා කියලා. ඉතින් අවසානයේ ඒකේ ප්‍රතිඵලය මොකද්ද වුනේ? 77 සම්පූර්ණ අංශක 180 360ක අනිත් පැත්තට කැරගිලා ගියානේ. ගිහිල්ලා ජේ.ආර්. ජයවර්ධනතුමාට සම්පූර්ණ මෙතන ව්‍යුහ ආර්ථිකයක් හදන්න, නිදහස් වෙළඳ පොළ ආර්ථිකයට පාර කපලා දුන්නේ වෙන කවුරුවක්වත් නෙවෙයි, එන්.එම්.ලා, කොල්ලින්න, ඔය මහම. ඉතින් ඔය මොඩියුලෙම තමයි මෙතනත් මේ කට්ටිය ක්‍රියාත්මක කරන්න යන්නේ. මං හිතන්නේ ඔය මේ අනුරකුමාර දිසානායක ඔය මහා අද ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙලි දෙයක් වුණා නේද? ඔව්. මට තාම ඒක කියවන්න බැරි වුණා. නෑ, ඒ ගැන අපි ඊළඟ සතියේට ගමු. මොකද අපිට දැන් තාම අපි PDF එක ගත්ත විතරයි ඒක පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕනේ. ඕක ඇතුලේ බොහෝ වෙලාවට මේ ඔවුන් දේශීය ආර්ථිකයේ ගොඩනැගීම කියන එකේදී ඔවුන් පදනම කරගන්නේ කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තයට තමයි බර තියන්නේ. හරි, ආහාර නිෂ්පාදනය කෘෂිකර්මාන්තය තුලින් පුළුවන් අපේ දළදේශීය නිෂ්පාදනය විශාල මට්ටමකින් ඉහළට ගන්න කියන අදහස තමයි බොහෝ වෙලාවට ඔය මාක්ස්වාදී චින්තාව ඇතුලේ ඉන්න අය, සමාජවාදී චින්තාව, ඔය කෙමරුච් ව්‍යාපාරෙත් එහෙමයි, මාඕවාදී ව්‍යාපාරෙත් එහෙමයි, අවසානයේ ඔය රුසියාව ඇතුලෙත් අපිට ලෙනින් ස්ටාලින්ගේ කම්කරුපන්තිය මත නෙවෙනේ අන්තිමට විශ්වාසය තිබුවේ.
සත්‍යය ගොවිය මත. ගොවිය මත. ඔව්. ඉතින් ගොවිය ඒක අන්තිමට ආයේ ගොවිකම් කරුවාණ්ඩුවක් කියන සටන් පාඩේ තමයි ගොවිය තමයි මූලික කියලා. ඒතකොට ගොවියා විසින් තමයි මේක. ඒක නිසා ඔය නගරවල ඔය තියෙන සුවපහසු ජීවිතේ. ඒතකොට රාජ්‍ය ආයතනවල දැන් ඔය විදිහට මේ නිදහස. හරි? ඒ විදිහටම ලැබෙන්නේ ඇව්වා අනිවාර්යෙන්ම අධීක්ෂණය කරන කාඩර්වරු. කාඩර්වරු එනවා. ඇවිල්ලා ඔවුන් ස්වේච්ඡාවෙන්ම සමහර විට ඒ රාජ්‍ය ආයතන අධීක්ෂණය කරයි උදේ ඉඳන් රැ වෙනකන් හරියට මේ 8ට වැඩට එනවද 4ට වැඩ ඇරලා යනවද ෆෑන් මේ ඔෆ් කරලා තියනවද දූවිලි බැඳිලා තියනවද මේ ටොයිලට් පිරිසුදු කරලා මේ ඒක නිසා ඔය රාජ්‍ය සේවයේ අයට කියන්න තියෙන්නේ ඒ කට්ටිය මෙතෙක් ඔය භුක්ති විඳ නිදහස විදියටම භුක්ති විඳ ලැබෙන්නේ ඉතින් ඒ රතු සහෝදරවරු පුහුණු කරපු රතු සහෝදරවරු අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ජීවිතවලට මැදිහත් වෙනවා. ඉතින් ඒක වළක්වන්න බැරි වෙයි. මම අද දැක්ක එකක් මේකේ භයානකකම තියෙන්නේ දැන් රටේ ප්‍රධාන නිල විපක්ෂයේ මේ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්තයා. දැන් එතුමාගේ රැලිවලට යන බස් රථවලට මේ කට්ටිය මේ තනකොළ මිටි එල්ලනවා. තනකොළ මිටි පෙන්නවා. කියන්නේ මේක පෙන්නන ඉතාම භයානක ප්‍රවණතාවයක් නේ රටේ ජාතන්ත්‍රවාදී. ඔව්. ඒ කියන්නේ විසම්මුතිය. ඔව්. හරි. අනේ මත ඉවසන්නේ කියන එකනේ. ඔව්. ඉතින් ඒ දැන් ඔය ප්‍රවණතාවයේ ওই විදිහට ආවොත් ගම්බල මිනිස්සු අනිවාර්යෙන්ම ඔවුන්ගේ මේ ඡන්දේ දිනුවට පස්සේ ඊට වඩා භයානක වෙනවා. හැබැයි දැන්ට මොම් කියනෝ නේද මොකනවද සාමකමිතු හදලා අපි ප්‍රචණ්ඩ කටයුතු වලට ඉඩ දෙන්නේ අපි ඒව සම්පූර්ණ පාලනය කරනවා. ඒ කියන්නේ පොලිසියට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ පොලිසිය අධිකරණයේ නෙවෙයි ඒවා ඔක්කොම මං හිතන්නේ අර මහජන සභාවලට වගකීම් පවරන්න යන්නේ. ඉතින් ඒකම තමයි ඊට පස්සේ ක්‍රමානුකූලව ඩෙවලොප් වෙලා ඉන්නේ ගවර්නර්ස් වලට. ඉතින් ඕක තමයි වෙන්නේ. ඉතින් මේ රටේ අපි කතා කරන විශාල මධ්‍යම පන්තිය දැන් තේරුම් ගන්න ඕන මොකද්ද මේ වෙන්න යන්නේ කියන එක. ඔබ ඔය මේ දකින මේ ෆැන්ටසි ලෝකය නෙමෙයි. ඔබ දේශපාලන සදාචාරය පිළිබඳව ආර්ථික පාරිශුද්ධභාවය පිළිබඳව දේශපාලන සුජාතභාවය ආචාර ධර්ම සදාචාරය මේවා ගැන කතා කරා ගැන ලොකුවට හිතුවට නමුත් වෙන්න යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්. බොහෝ විට මම මෙහෙමත් හිතන මේක අවසාන වශයෙන් මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ප්‍රයත්න අවසාන අවස්ථාව වෙන්නත් පුළුවන්. මොකද රාජ්‍යයක් පාටි එකක් කැප්චර් කරාට පස්සේ ඊපස්සේ පාටි ස්ටේට් එකක් තමයි මේ රුවන් හැදෙන්නේ. දැන් මේ ඔය වෙනිසූලාවට වෙලා තියෙන එකනේ. මේ වෙනිසූලාව කොච්චර මැතිවරණ තිබුවත් විපක්ෂයට දිනන්න බෑ. මොකද පාටි එක රාජ්‍ය කැප්චර් කරලා තියෙන හැම තැනකම අධිකරණයේද පොලිසියද අනිත් ආයතනද ඔක්කොම. ඉතින් ඒක නිසා විපක්ෂයේ ගන්න ඡන්ද ගන්න කීයද කියලා ඒගොල්ලෝම තමයි තීරණය කරන්නේ. ඉතින් ඒක නිසා ඒව හොලවන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. ඉතින් සමහර විට ඉතින් මේක අපේ ජීවිත කාලය ඇතුලේ අපි දකින අවසාන මැතිවරණයක් වෙන්නත් පුළුවන්. මම මේ බියවැද්දීමක් කරන්න කරනවා නෙමෙයි. සම්භව දුරට එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. නිසන්ත අවසාන වශයෙන් මම ටිකක් මේක දැන් ලංකාවට කලපානම දෙයක් නෙවෙයි නම් ලංකාවට වක්‍රාකාර බලපෑමක් තියෙනවා. අපි මේ ළඟදී ඉතාම ටිකක් මෑත කාලෙක ඉඳලා දකින්න දෙයක් තමයි මේ ආණ්ඩු පෙරළන එක. කියන මොනවා හරි ශිෂ්‍ය නැගිටීමකින් හරි නැත්නම් මහජන කැළඹීමක් හරහා ප්‍රජාතාන්ත්‍රික විදිහට පත් කරගත්ත ආණ්ඩුවක් ගෙදර යවනවා. ඒක නිකන් දැන් අපි දැන් අර ඇරබ් සෝන් එකෙන් තමයි මේක පටන් ගත්තේ. ටියුනීසියාව නැත්නම් සිරියාව ලිබියා එහෙම පටන් අරගෙන මේක දැන් කැරකිලා ශ්‍රී ලංකාවට ආවා. ඊට පස්සේ බංග්ලාදේශ වල දැන් අපිට පොඩි ආරංචි තියෙනවා ඉන්දුනීසියාව සහ පාකිස්තානය තුළ යම් යම් කැළඹීම් සාගත තත්ත්වයන් ඇති වෙලා තියෙනවා කියලා. මේක දැන් මේක නිකන් මට පේන විදිහට මේක දැන් නිකන් මොඩල් එකක් වෙලා වගේ නේද මේක මේ නැත්නම් මේ මෙහෙම වෙන්න බෑනේ එක රටක මොකක් හරි සුවිශේෂී ගැටලුවක් තියෙනවා නම් සමහර වෙලාවට වෙන්න පුළුවන්. නමුත් මේක ට්‍රෙන්ඩ් එකක් විදිහට දැන් අවුරුද්දෙන් අවුරුද්දට මොකක් හරි රටක සිද්ධ වෙනවා. මේක මේ මොකද මේ ගැන කියන්නේ මේක දැන් ලංකාවේ අනාගතයට මට පේන විදිහට අනිවාර්යෙන් බලපානවා මේ මේ தත්ත්වය. මේක අලුත් මොඩල් එකක්ද කොහොමද? ඔව් මං හිතන්නේ මේ අපේ ඔය දේශපාලන විද්‍යාර්ථීන් එහෙම නැත්නම් මේ දේශපාලන පිළිබඳ ඉන්න විශේෂඥයින් අධ්‍යයනය කළ යුතු කාරණයක්.
මේ මොකක්ද මේ මොඩල් එක කියන එක. ඒගැන්නේ දැන් මේ මොඩල් එක මුලින්ම අත්හදා බැලුවේ අරාබි වසන්තය ඇතුළේ ටියුනීසියාවෙන් පටන් අරගෙන ඊජිප්තුව, ටියුනීසියාව, ඊළඟට අපි දැක්ක ලිබියාව, ඉරාකය, ඔය රටවල් ඔක්කොටම පැතිරුණානේ. යේමනය හැම තැනටම ගියා. සිරියාව දක්වාම ඒ තිබුණු ආණ්ඩු බිඳ වැටුණා. සමහර නායකයෝ මරලා දැම්මා. එතකොට මේ ඒක ඒක යම්කිසි මොඩල් එකක් විදිහට ඒ කට්ටිය සාර්ථක වුණා. මුළු මැද පෙරදිගම තිබිච්ච දීර්ඝ කාලයක් පාලන තන්ත්‍ර පවත්වාගෙන ගිහිපු සමහර ඒවා ඉතින් ඒකාධිපති පාලන තන්ත්‍ර කියන්න පුළුවන්, ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන්න පුළුවන්, අධිකාරීවාදී පාලන තන්ත්‍ර කියන්න පුළුවන්. කෙසේ නමුත් ඒ පාලන තන්ත්‍ර බිඳ දහන්න මේ මේ ක්‍රමවේදය පාවිච්චි කළා. දැන් ඒකේ විශේෂත්වය තමයි පොඩි සිදුවීමක් පටන් ගන්න සිදුවීමනේ. පටන් ගැනීම ඒ නිමිත්ත තමයි මේ දැන් ඒක තමයි පාවිච්චි කරන්නේ. දැන් ටියුනීසියාවෙත් එහෙමනේ. දැන් ඔය මේ එළවලු බක්කියක් කරගෙන ගිහිපුව මේ දුප්පත් මිනිස්සෙකුට මේ පොලිසිය කරපු ඒ පහර දීම මුල් කරගෙන තමයි එතනින් ඒක ඇවිස්සුනේ. ඒක ඊට පස්සේ මහා ජන අරගලයක් නැගිටීමක් බවට පත් වෙලා ආණ්ඩුවට මේ ගෙදර යන තත්ත්වෙ දක්වාම ඒක ඇති වුණා. එතකොට ඒක ඊජිප්තුවෙත් වගේම යම් සිදුවීමක් එක්කෝ ඒක නිර්මාණය වෙන්නේ මේ අපි හිතන විදිහට මේ සැලසුම් කරලා නොවෙන්න පුළුවන්. නමුත් ඒ සිද්ධියෙන් පස්සේ ඊට පස්සේ මේක නිර්මාණය කරනවා. එහෙම තමයි ඒක යන්නේ. ඒක ආණ්ඩුව පෙරලීම දක්වාම එහෙම නැත්නම් නායකයා ඝාතනය කිරීම දක්වාම ඒක යනවා. ඔය ඔක්කොම දේ ඊළඟට බාරකාර ආණ්ඩුව හදන්නේ. බොහෝ විට බාරකාර ආණ්ඩුවකට ඒක එකම මේ මේ සූත්‍රයක් ෆෝමියුලා එකට ඒක වෙන්නේ. ඒ කියන්නේ නායකයා එක්කෝ මරනවා එක්කෝ එළවනවා. හරි, ඊළඟට කතානායකවරයා හෝ අර සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත බාරකාර ආණ්ඩුවක් හදා ඊළඟට මැතිවරණයක් පවත්වනවා. ඒ මැතිවරණ පවත්වලා ඊළඟට මේ ආණ්ඩුවක් බලයට පත් කරගන්නේ. ඕක තමයි ක්‍රමවේදය. ඉතින් ඔය ක්‍රමවේදයේ සමහර වෙලාවට මේ රටවල් වඩාත් අස්ථාවර වෙලා අරාජික වෙලා ඒ රටවල් වල අරගලකරුවන් රාජ්‍ය සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්න හරි එහෙම නැත්නම් අරාජික කරන්න යනකොට හමුදාව මැදිහත් වෙලා රාජ්‍ය බලය හමුදාව අතරට ගන්න අරගෙන පාලනය කරනවා. දැන් ඊජිප්තුවේම උනේ එහෙමයි. හුඟක් තැන්වල ඒ වගේ හමුදාව මැදිහත් වෙලා තමයි නැවත රාජ්‍ය ස්ථාවර කරන්නේ. දැන් මේ ආසියාවට මේක ආවේ ලංකාවේ. ලංකාව තුලින් මේක ආවා. ලංකාවේ අධ්‍යක්ීම ගැන අපි කතා කරලා තියෙනවනේ සෑහෙන ප්‍රමාණයකට. දැන් ඊළඟට මේක මේ බංග්ලාදේශයට ගියා. දැන් ලංකාවේ ඇත්තවස්සෙන්ම 69 ලක්ෂයක් ඡන්දය ගනිපු ආණ්ඩුවක්නේ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව. එතකොට ඔහුගේ ජනවරම සම්පූර්ණයෙන්ම නිෂේධනීය වුණා කියලා, අවසන් වුණා කියලා අපිට කියන්න බැහැනේ. මිනිස්සු මේ 20-30,000ක් පාර්ට බැස්සා කියලා හරි ගෝල් ෆේස් ආවා කියලා ඔවුන්ට තිබුණු අවුරුදු පහකට දීපු මැන්ඩේට් එක අවසන් වෙනවා කියලා අපිට කියන්න බැහැනේ. හරි, එහෙම රිකෝල් කරන්න ක්‍රමයක් නැවත කැඳවන්න ජනාධිපතිවරයා නැවත කැඳවන්න පුළුවන්ද? මිනිස්සු 10-15,000ක් හරි 20-30,000ක් 50,000ක් ලක්ෂයක් පාරට ඇවිල්ලා අර 69 ලක්ෂයේ මැන්ඩේට් එක මේ නිෂ්ප්‍රභා කරන්න පුළුවන්ද? නිෂ්ක්‍රීය කරන්න පුළුවන්ද? ඔන්න ඕකනේ. එතකොට ඇත්තටම සාධාරණ විදිහට හිතනකොට අර 69 ලක්ෂය ඇවිල්ලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට. එතකොට අනිත් පැත්තේ 50,000කට විතර වගේ ඇවිල්ලා toy වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙන්න ඡන්ද දුන්නේ නැති වෙන ටීම් එකකට ඇවිල්ලා ඔව් විපක්ෂයට ඡන්ද දීපු ඒ වගේ සමර්ථකයන්ක් ඉන්නවා දැන්. ඔව් කාටද මේ සජිත් ප්‍රේමදාසට? සජිත් ප්‍රේමදාසට 51 ලක්ෂයක් ඡන්ද ලැබුණානේ. ඔව් නේ. ඔව් 55 ලක්ෂයක් හරි 58 ලක්ෂයක් හරි මට මතකයි දෙයට. උට මේ ඡන්ද ලැබුණා. එතකොට දැන් මේ දැන් මේ පිරිසට පුළුවන් නේ ඇවිල්ලා අර ලැබිච්ච මේ ජනවරම මේ යටපත් කරන්න පුළුවන් නේ. හරි, ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. එච්චර නැති වුණත් අනුවසේ දැන් මිනිස්සු 20-30,000ක් ඇවිල්ලා වඩා කැරලිකාරී විදියට උද්වේගකර විදියට ප්‍රචණ්ඩාකාරයෙන් හරි කටයුතු කරනකොට ඉතින් අත්වසෙම ඒකට ඒ ප්‍රචණ්ඩත්වයට යට වෙනවා. එහෙම නැත්නම් ඒ ප්‍රචණ්ඩත්වය හරහා
මැදිහත්වීමක් කරනවා ජාත්‍යන්තර බලවේග. එහෙම නැත්නම් තානාපති අංශ. නැත්තිලා උන් කියනවා එතන මේ මේ ලොකු අවුලක් ප්‍රජාතන්ත්‍රවාදයට ඒ නිසා ඔයා මේ ධූරය ඉවත් වෙන්න කියලා. හරි? කියලා අර ෆෝමියුලා එක දානවා. බාරකාර ආණ්ඩුවක් හදනවා. අර අවුරුදු පහකට ජනවර්ම ලැබිච්ච ආණ්ඩුව. ඉතින් ඒ ජනවර්ම ලැබුණාට පස්සේ ඒ ආණ්ඩුව අනුගමනය කරන වැරදි තියෙන්න පුළුවන්. හරි? තියනනම් ඊළඟ ඡන්දෙදී ඔවුන් ඉවත් කරන්න වෙන්නේ අවුරුදු පහකට ඒකනේ බාර. හැබැයි දැන් මේ සිස්ටම් එක ඇතුලේ දැන් ආසන්නම එක තමයි මේ ශීඛ හසිනාට උනේ. ශීඛ හසිනා මේ මාස කීපයනේ මේ බංග්ලාදේශයේ මේ අගමැති ධූරයටපත් වෙලා විශාල බලයක් එක ගත්තේ. ඔකේ තුබියට ධූරේ දාලා යන්න සිද්ධ වුණා නේ. එතකොට ඒක ඒක ෆෝමියුලා එකක් දැන් කියනවා වගේ ඔක පකිස්තානෙ එන්න පුළුවන්, ඉන්දුනීසියාවෙ වෙන්න පුළුවන්. අතවසිම මම මේ මේ සමීපව මේ නිරීක්ෂණය කරා ඉන්දියාවේ අර වෛද්‍යවරියගේ ඝාතනයත් එක්ක යම් කිසි විදියක ඒ වගේ එකක් වෙන්න පුළුවන්. මොකද ඒක ඒක මේ වෛද්‍යවරු කියන්නේ විශාල බලවේගයක් නේ. හරි. එතකොට ඒක හරහා සම්පූර්ණයෙන්ම ඒක පාවිච්චි කරලා රාජ්‍ය විරෝධී කැරල්ලක් බවට, මෝදි විරෝධී කැරල්ලක් බවට ඒක පත් කරන්න පුළුවන් යම් කිසි කණ්ඩායමකට බලවේගයකට. හරි. ඒ පොඩි ගිනි පුපුරක් ඇති ඒ පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ වගේ ක්‍රමවේදයක් අද ලෝකේ පුරා පාවිච්චි කරමින් තියෙනවා රටවල්. ඉතින් මේක මං හිතන්නේ ඔය බටහිර මේ මේ රටවල් විශේෂයෙන්ම මේ සැලසුම් කරන ක්‍රමවේදයක්. ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු පෙරලන්න බැහැ. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඔවුන් සමහර වෙලාවට පාවිච්චි කරනවා. නමුත් ඊට වඩා තමන්ට අවනත වෙන්නේ නැති, තමන්ට හීලා වෙන්නේ නැති ආණ්ඩු තියෙනවා නම් ඒ ආණ්ඩු මෙල්ල කරන්න, ඇද දාන්න, ඇද දාන්න, මේ ආණ්ඩු ගෙදර යවන්න, නායකයෝ මරා දාන්න, නායකයෝ පළවා හරින්න තියෙන හොඳ ක්‍රමවේදයක්, මම කියනවා මේක ටිකක් මේ ගැඹුරින් ස්ටඩි කරන්න ඕන මොකද්ද මේ ක්‍රමවේදය කියලා. හැබැයි ඉතින් ඒ ක්‍රමවේදය පාවිච්චි කරමින් දැන් ලෝකේ රටවල් අස්ථාවර කරන්න පුළුවන්, අස්ථාවර කරන්න, අරාජික කරන්න පුළුවන් මොඩල් එකක්, සිස්ටම් එකක්. ඉතින් ඒ සිස්ටම් එක කවුරු හරි ස්ටඩි කරන්න ඕන මොකද්ද මේ ක්‍රමය කියලා. ඉතින් ඔය වගේ ඔය ඒකේ සුවිශේෂත්වය තමයි මේවා වෙන්නේ මේ මේ අපේ මේ මේ කලාපවල රටවල් වල තමයි මේක වෙන්නේ. මේක යුරෝප් වල හරි ඇමරිකාවේ හරි සිද්ධ වෙන්නේ නැහැ, යුරෝප් වෙන්නේ නැහැ. ලෝක අප්‍රිකානු කලාපයටත් අනාගතයේ යන්න පුළුවන්. අප්‍රිකාවත් වේගවත් ආර්ථික වර්ධනයක් දැන්ට පෙන්නන කලාපයක්නේ. ඔව්, කෙන්යාව, රුවන්ඩා, ඉතියෝපියාව වගේ රටවල් ටිකක් වේගෙන් මේ ආර්ථිකයේ පෙන්නනෝනේ මේ වර්ධනයක්. ඉතින් උන්ටත් අනාගතයේදී එන්න පුළුවන්. ඒ කියන්නේ අර එක රැල්ලට ඒ කලාපයක්ම ඉවර කරනවා. ඉවර කරනවා. දැන් ඔය මේ මැද පෙරදිග කලාපේ ඉවර කරලා දැම්මේ. දැන් කරලා දැන් ආසියාවට, දකුණු ආසියාව පැත්තට ආව නේද? ඉතින් ඒ ආසියාව පැත්තෙත් ඒක කරන්න පුළුවන්. ඉතින් ඕකේ මේ එක දෙයක් තියෙනවා. ඔය මේ කවදා හරි රාජ්‍ය අත්පත් කරගන්න කටයුතු කරපු කණ්ඩායම්, හරි, ඔවුන්ගේ උසහායන් ව්‍යර්ථ වුණත් ඔවුන් තැනින් තැන කුඩා කුඩා කල්ලි හැදිලා ඔය සංවාද සාකච්ඡා වැඩසටහන් පවත්වමින් විවිධ ස්වරූපයෙන් ඔවුන් සංස්කෘතික දේශපාලනය කරන අය විදිහට තමයි පෙනී ඉන්නේ. නමුත් ඔවුන් තුල තියෙන ඔය මේ බීජේ තියෙනවා. අර අර ෆන්ඩ්ස් යටතේ වෙන අර අදාළ වෙලාවට ඇක්ටිව් වෙන්න වෙන ෆෝම් එකකින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ කට්ටිය අර කිසියම් විදියකට ඒ කට්ටිය මේ ස්ටෑන්ඩ් බයි තියලා තියෙනවා මේ ඕන වෙලාවට අවුලවන්න පුළුවන් මිනිස් බෝම්බ විදියට තමයි ඒකත් තියෙන්නේ. ඒ කට්ටිය ලංකාවේ කොළඹ දේශපාලනේ තැනින් තැන සංස්කෘතික දේශපාලනේ විදියට තමයි තියෙන්නේ. ඒ කට්ටිය සාහිත්‍ය ගැන කතා කරනවා, ඊළඟට දේශපාලන සංවාද කරනවා, සමහර වෙලාවට මේ චිත්‍රපටි පෙන්වනවා, ඒව ගැන වාද විවාද කරනවා. ඔකට අරක් ගත්ත කීප දෙනෙකුත් ඉන්නවිලා මත අදහස් පළ කරන. ඔවුන්ට අර යථාර්ථයක් කරගන්න බැරි වෙච්ච සමහරලාවට ඔවුන්ගේ ෆැන්ටසි ලෝකයේ තිබිච්ච විප්ලවය, එහෙම නැත්නම් රාජ්‍ය අල්ල ගැනීම, හරි, මේ එහෙම නැත්නම් මේ රැඩිකල් විදියට බලය අල්ල ගන්න අන්නේ සිහින වලින් ඔවුන් මිදිලා නැහැ. ඔවුන් තාමත් මේ සිහින මේ යථාර්ථයක් කරගන්න උත්සාහ කරමින් තියෙන. ඉතින් ඔන්න වෙනි කණ්ඩායම් රුවන් ඇක්ටිවේට් වෙනවා
අරවගේ අවශ්‍ය අනිත් කොන්දේසි සම්පූර්ණ වුණා ටංගල ඔවුන් තමයි කර්ලියට එන්නේ. ඉතින් ඔවුන් ගැන ඇත්ත වශයෙන්ම රාජ්‍ය අවදීන් ඉන්න ඕන. රාජ්‍ය කියන්නේ රාජ්‍ය එක අංශයක්නේ. රාජ්‍ය ආරක්ෂාව ඔව් රාජ්‍ය ආරක්ෂාව හමුදාව බුද්ධිංශ පොලිසිය මේ ආයතන අධිකරණ. එතකොට මේ කවුද රාජ්‍යයට තර්ජනයක් වෙන්න පුළුවන් සහ රාජ්‍ය අකර්මණ්‍ය කරන්න රාජ්‍ය අරාජික කරන්න රාජ්‍ය අල්ලගන්න කල්පනා කරන ඒ මානසිකත්වයෙන් විශාල වෛරයක් ඔවුන් තුල තියෙනවා. ඔවුන්ගේ වචන පවා හරි වයලන්ස් ඔවුන් හැසිරෙන කතා කරන විදිය උත්තර විද්දන විදිය ඔවුන්ගේ අංග චලනයන් මේ හැම එකක් තුල මේක තියෙනවා. ඉතින් ඒක නිසා මේ කණ්ඩායම් පිළිබඳව කවර වුණත් මගේ ලංකාව විතරක් නෑ ඕනම රාජ්‍යයක් දියුණු රාජ්‍යයක් එවැනි කණ්ඩායම් ගැන විමසිල්ලෙන් අනිවාර්යෙන්ම සිටිය යුතුයි.